श्री मुकेन देशित मे पिरित सूत्र देनो बलन्नगुजाली अभी रतन सूत्र बुद्ध देशित बुद्ध भाषित बुद्ध देशित इलांट अभी गो जाली आटानाटी सूत्र देवन वर बुद्ध भाषित पलनी वर आटनाटी सूत्र वैष्णव दिन्य आटनाटी सूत्र संबंध अति विशाल प्रेक्षक प्रचार विशाल अभी दजग सूत्र इलान मोर पीड़ित इलान बल अभी चंद पीड़ित चंद्रया पवा राहु राहु असुरा खमे एक विनम ताक्षण तीन जाली इतना एक ब्लैक नाइट स्पेस सैटेलाइट मेव तीन अब हरिया कमती मतृ कावल हेम देगी दिना मगे बहुत शैल बहुत जनता मीरा जनता अब मिनसूल अब सील दिनामिका जाली सील अवबोधे लबू अपेरटे मनुष्य कोरोना वाले कुहुमद प्रतिचार दक्न दे प्रमाण ताम दूर प्रमाण अवबोध की कुहुमद कोरोना वाले कुहुमदे विशाल देवल जनता अभी प्रेक्षक वैद्य विद्यालय बले दस दिशा चंद्रमास दिशा हर चंद्र अभी पृथ्वी दस इट बस दल दिन दरोना चंद्रमास खरीट දිනකට මාර්ග අනුතුරු කීයක් වෙනවද සෑහෙන ප්‍රමාණයක් වෙනවා අපි එය දැනට අපි දවසට වාර්තා අපි අධ්‍යනය කළා තියෙන නිසා දවසට 5ක් 6ක් මිනිස්සු මැරෙනවා මාර්ග අනුතුරු වලින් අපි එකට 5ක් කියලා ගත්තත් ඒතර පහේව 365ක් කියලා ඒතර අවුරුද්දට 1825ක් මැරෙනවා මේ 1825 මැරෙන්නේ මොකක් නිසාද මාර්ගය අනතුරු කියලා. එවැනි ප්‍රමාණයකට වඩා ප්‍රමාණයක් අනතුරු වලට වාජන වෙලා මැරෙන්නේ නැහැ. නමුත් සදාකාලිකව තුවාල ලබන හෝ తాවකාලික විහෙකි නම් අතිශයින් බියකරු තුවාල. හරි. දැන් පාර තත්ත්වය කොහොමද? එතකොට දවසට 5ක් 6ක් මැරෙනවා. ඊට වඩා ප්‍රමාණයක් තුවාල වෙනවා. මාර්ගයේ තදබද තියෙනවා. මාර්ගයේ රණ්ඩු කියන එක දැන් තම සුලබ දර්ශනයක් වෙලා තප්පරයකට ඉස්සරහ කරන්න බෑනේ මේ සීල තත්ත්වෙ තිබ්බ කියලා අපි පාරේ නොගෙහින් ඉන්නවද නෑ පාර නොගෙහින් ඉන්නේ නෑ එතකොට අපිට පාරේ යන්න සිද්ධ වෙනවා නොගෙහින් ඉන්න කැමති ඊකටලා ඉන්නවනම් මේ බොහෝ අය කැමතිද නමුත් යන්න වෙනවා එතකොට අපි කොරෝනා වලට මේක ආදේශයට ගමු රටේ යම් ප්‍රශ්නයක් තියෙනවා ලෝකෙම ප්‍රශ්නයක් තියෙනවා රටේ සාමාන්‍ය ජනතාව අතර කොරෝනා කියන දේ ඇවිල්ලා නැහැ කියන එක තමයි අපි උපකල්පනය කරොත් නමුත් අවධානමක් තියෙනවා අවධානමක් තියෙනවා අනිවාර්යයෙන් එතකොට අපි පැහැදිලිවම අනතුරු වලින් 150ක් රේදුරම් වැරදී කිව්වොත් 150ක් අපි වැරදි සාමාන්‍ය මිනිස්සු වැරදී කියන තැනට අපි දැනටම කො එතකොට අපි අපේ 150 කොරෝනා වලින් ආරක්ෂාව
ගැන ජාලිය නීවිත පරිදි රජය හෝ වෛද්‍යවරුන් පවසා ඇති ආකාරයට අපිට පුළුවන් දේවල් පළඳින්න දේවල් පිළිපදින්න දේවල් වලින් වැළකෙන්න හෝ ක්‍රියාත්මක වෙන්න මේ කියන ආකාරවලින් යම් යම් ඉඟදීලා තියෙනවානේ මුකාවරණ පළඳින්න පුළුවන් ඔබ අත්සෝදන දේවල් පුළුවන් සාමාන්‍ය ජනතාව දන්නවනේ නමුත් ඊට එහා ගිය දෙයක් තියෙනවානේ ඒ කියන්නේ ජාලිය අපි මේ කතා කරන්නේ අධ්‍යාත්මීයදේනේ මට කොරෝනා හැදේ 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 කී කී ඉන්න මිනිස්සු ඔය අතරේ ඉන්නවනේ ඒක අමුතු ලෙඩක් ජාලිය ඒ මානසික ලෙඩ ඉස්සෙල්ලා හොඳ කරගන්න ඕනේ ඒව මානසික ප්‍රශ්න තියෙනවා හොඳ කරගන්න ඒක දිගින් දිගටම මේ ඍණාත්මක ආවේග අපි ආකාශයට උදාහරණ කොට ජාලිය ඒ රටේ වාතලයට මොකද වෙන්නේ තාම වෛද්‍ය විද්‍යාව එතෙන්ට පරීක්ෂණ කරලා නැහැ කියලා ඕක නැහැ කියන්න බෑ අපි තුමුකෝ කලට වැසි වහින්නේ මොකද ඒ වගේම වැසි වහින්නේ නැත්නම් මොකද මේ දේවල් ඉස්සර අපේ පැරණන් හෙළයෝ මේ ගැන සාකච්ඡා කරලා තිනවා පරීක්ෂණාත්මක හොයාගෙන තිනවා ඔවුන්ගේ බුද්ධි බල මහිනේ මුනිවරු ඉසිවරු මේවා හොයාගෙන තිනවා එතකොට ධාර්මික වෙන්න වෙන්නේ රටේ ජනතාව රටේ ජනතාව පන්සිල් ගන්නවා නම් හොඳටම පන්සිල් රකින්නවා නම් ඒ රටට කලට වැසි වහිනවා පළදා වැති වෙනවා ඒ රටේ සාමාන්‍ය ක්‍රියාවලිය නියමාකාරයෙන් සිද්ධ වෙනවා හැබැයි කොහෙද යරි කැඩෙන්නේ මොකද ඒ රටේ ස්ථාවරයක් මානසික ස්ථාවරේ බිඳුණු මිනිස්සු ඉන්නවනම් ඒ රටේ අනවශ්‍ය විදිහට අපි හිතමුකෝ 890ක් රෝග සෑදෙනවා තව හඳුනානවා නොගත් විශාල විස බීජ සංඛ්‍යාවක් ප්‍රදේශයකට නිකුත් වෙනවා මුදා හරිනවා ගව ඝාතනය ගව මස් ආහාරයට ගත්තොත් ඉතින් කොරෝනා කියන එක අපි තාම පරිස්සම් වෙන්න ඕනේ මොකද මේක සුත්‍රජීවී අංශයක් වුණාට අතිසුත්‍රයි ඉලෙක්ට්‍රෝන අනුවීක්ෂණ බලන්නේ ඉන්නේ එතකොට මේක ඇහැට නොපෙනෙන මෙවැනි සුත්‍ර අතිසුත්‍ර අංශුන් අතිසුත්‍ර ජීවි අජීවි තත්ත්ව තියෙන මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට ඒ රටක මස් මාංශ අනුභවය සතුන් මරා වදදී ආහාර අනුභවය මත්පැන් පානය මත්ද්‍රව්‍ය භාවිතය ඊර්ෂ්‍යාව කුහක ක්‍රෝධය වෛරය තවත් ඍණාත්මක මානසික ආවේග තියෙනකොට කොරෝනා බලපානවද නැද්ද ඒ රටට සාපේක්ෂව ගණනය කරලා දෙන මට්ටමට උඩින් පරිස්සමෙන් තේරුම් ගන්න ඕන බලන්න ඇමරිකානු රාජ්‍යයේ මේ වෙනකොට ප්‍රධාන සත්ව ඝාතක ගාර දහස් ගණන් දවසට සතුන් මරන එවැනි ස්ථාන හතරක් දැන් නවත්තුවා එතකොට ඔබ දන්නවා නෙදර්ලන්තයේ ලෝකයේ ගව ඝාතකාගාරය දැන් ඒගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ බලන්න අපි සූක්ෂම බලාගෙන ගියොත් චීනයේ ආරම්භ වුණා හරි මේ සත්ව ඝාතන විශේෂම චීනයේ අය සමහර පළාත්වල මේ බල්ලන්ව පණ පිටින් හැම ගහනවා පණ පිටින් තාච්චිත් ගන්නවා එතකොට සාමාන්‍යයෙන් මේව දකින්න ලෝකේ අනිත් රටවල් වල මිනිස්සු මොකද කියන්නේ මුන්ට මෙහෙම වෙන්න ඕනේ කියලා නිකුත් කරනවා චිත්ත තරංග මේ චිත්ත තරංග හරි බලවත් මොකද ඒක ඒ චිත්ත තරංගය නිකුත් කරපු පුද්ගලයා ඒ චිත්ත තරංගයේ රැඳිලා ඉන්නවා අර වැඩි එතරම්ම අසාධාරණ දෙයක් නිසා නමුත් සමහර චිත්ත තරංග වෙනවා එවලට ආව එවලට ඉවරයි නමුත් අර සත්ව ඝාතනයේදී තමගේ හදවත ආශ්‍රිතව නිකුත් කරපු ඒ චිත්ත තරංග බලවත් ජාලය ඒවා මේ ලෝකයේ මෙහෙම රවුම් ගහනවා එතකොට එවැනි දසදහස් ලක්ෂ කෝටි ගානකින් නිකුත් වෙන චිත්ත තරංග වලින් ඒ රටට හොඳක්ද වෙන්නේ නරකද? පැහැදිලිම නරකක්. එතකොට අපි පැහැදිලිම කිව්වා මීට මාස 6කට චීනය පහලට කඩන් වැටෙනවා. ඒ නවත්තන්නේ අදක් කියනවා. අද ඔබ චීනයට කඩේ යනවා. අද ඔබ චීනයේ ඒක කියන්න මොහොනේ මේ වගේ අවස්ථාවේ චීනයට වන්දනාමාන කරනවා කරුණා කරලා නවත්ත ගන්න. චීනේ කඩන් වැටෙනවා. චීනේට දලයි ලාමලා අහිමි වෙනවා. චීනේට තායිවාන් අහිමි වෙනවා. චීනේට කොංකන් අහිමි වෙනවා. චීනේ දෙකට කැඩෙනවා. එන වත්තන්න බෑ. ඇයි මේ චීනේ යන ගමන වැරදි. මස් රාත්තල් ගමනක් කියන්නේ. ඒ අපි රටේ දිදී බලා ගන්න. මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි මේ වෙලාවේ ජාලිය
හොඳාකාරව දන්නවනම් අපි එන මාසේ අපි 28 වෙනි වීඩියෝකින් කිව්වා මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙනවා එන මාසේ මුළු ලෝකෙටම. ඇයි අපිට සම්පූර්ණයෙන්ම මත්පැන් පානය ඉවත් වෙන්න බැරි? දුම් පානය ඉවත් වෙන්න බැරි? මද්‍රව්‍ය ඉවත් වෙන්න බැරි? සත්ව ඝාතන ඉවත් වෙන්න බැරි? ඇයි අපිට මස් මාංශ අනුභවයෙන් ඉවත් වෙන්න බැරි? ඇයි අපි අහල පහල මිනිස්සු බඩගෙන ඉන්නවා Taman තනියෙන් විතරක් කාලා හිතනවා නම් ඔබ දිනුම් කියලා නෑ. අර අහල පහල බඩගෙන ඉන්න ගෙවල් දන්නවා ඔබ ආහාර හොඳට ගන්නවා කියලා. ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ. හැබැයි කටින් කියන එකක් නෑ. ඔබේ යුතුකම තමයි හැකි අයුරින් උදව් කරන්න. විමසා බලන්න. නැත්නම් මේක එහා ගෙදරට ඩෙන්ගු අපේ ගෙදර ඩෙන්ගු නෑ කියලා ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඔබ දන්නවා ඒකේ ආදර්ශ මොකද්ද කියලා. සමහර විට ඔබටත් යම් ආහාර වේලක් දීමට නොහැකියාවක් තියෙන පුළුවන්. හැබැයි යම් කතාබහින් හෝ ඔවුන්ගේ මානසික සුවය හදන එක තමයි ඔබගේ යුතුකම. පැහැදිලි. මොකද ජාලිය පුලති ශිෂ්‍යවරය පැහැදිලිම කියනවා මේ ලෝකේ සෑම දෙයක්ම ශක්තිය. ඒ සමයේ MC වර්ග කියන ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ මාතෘකා හැදෙන්නේ ජාලිය මේ පුලතිසි න්‍යායෙන්. දැන් පුලතිසි න්‍යාය යනවා ටිබෙටේට. අපේ පොත් අදටත් ආරක්ෂා වෙලා තියෙනවා තිබ්බතේ. ලෝකේ පියස්ස. ඒ ටිබෙටේට හිට්ලර්ගේ අනුගාමික වෙනවා. ඇවිල්ලා මේ පොත් බලනවා ගන්නවා. ඉතින් ඒ පොත් තියෙන හින්දානේ අපේ ලාංඡනය නම් හිට්ලර් පළඳින්නේ. හිට්ලර් හිට්ලර්ගේ SS සමුදාව SS සමුදා මොකද නම? සකුසාරණ. මේ රාවණ රජුගේ සාරණ. මේ රාවණ රජුගේ ඉන්ටෙලිජන්ස් බියුරෝ එක. බුද්ධි මණ්ඩලය. බුද්ධි සේවාව. ඉතින් SS මේ විගුවන් යාන හදාගන්නේ කොහොමද? මේ පරමාණු බෝම්බ හදාන්නේ කොහොමද? මෝටර රථ හදාන්නේ කොහොමද? ඔබ හිතන ඇද්ද මෝටර රථ රාවණ රජුණා නිකන් විහිළුවක් වගේ කාලෙට. අපි ඒක දිවිදීමු. අනික ජාලේ මේ වෙලාවේදී විශේෂයෙන් කියන්න ඕනේ රාවණ රජුගේ බොරුයි කියන ඒවා. බුදුහාඳුරන් සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න කාරී දෙනවා. අපිත් දෙනවා ඒවට ඔබත් එක්ක ඉදිරියේ සාකච්ඡා කරන්න. මොකද මේ රට වාසනාවන්තයි ආගිය.